वर्ग किलोमीटर हटपंदा साइसी दहायको श्रीलंकाव वनजीवी कलाप दुलाहकट बेदाति बेनवा में अतरीन मध्यम वनजीवी कलापय अतिशयिन्म वेदगत वनजीवी कलापयक मानव पवैत्मट अत्यवश्य साधक रसाक मे कलापे जातिक उद्यान सह अभयभूमि तुल तिबेनवा बदुल्ल महानुवर नुवर एलियन दिस्त्रिक तुनपुरावट रत्नपुर सह कैगल दिस्त्रिक दिके कोटस कीपेकुत मे मध्यम वनजीवी कलापेट आयात ग्राम सेवा वसम गत पीट दिदास देसी हेत्त पहाक मध्यम वनजीवी कलापेट आयत्वनवा प्रमाणेन वर्ग किलोमीटर हायसिय दा हतराख्यवात हेक्ट्यार हेट एक दास हारसिय हेटाक मध्यम वनजीवी कलापेतुल रक्षित जातिक उद्यान सह अभयभूमि हताक तिबेनवा एवा जैव विविधत्वेन अतिशयिन्म वेदगत् विशालतम क्षीरपायी सत्त्वयावन अलियागे सिट कुडा कूंबुवा दक्वा जीवीन ए तुल सहजीवनेन वासय करनवा දැඩි ස්වභාව රක්ෂිතයක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති රක්ෂිත තුනින් එකක් පිහිටා තිබෙන්නේද මේ මධ්‍යම වනජීවී කලාපයේ ඒ හග්ගල දැඩි ස්වභාව රක්ෂිතයයි කඳුකරයේ පිහිටීම නිසා ස්වාභාවික දිය ඇලි රැසක්ම පිහිටා තිබෙන්නේ මධ්‍යම වනජීවී කලාපයේ ඒ නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය මෙම කලාපය වෙත යොමුව තිබෙනවා එසේම රටට විදුලිය සපයන ප්‍රධාන විදුලි බලාගාර පිහිටි ජලාශ වැඩි ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේද මධ්‍යම වනජීවී කලාපයේ සංචාරක ආකර්ෂණයේ දිනාගත් හෝටන් තැන්න ජාතික උද්‍යානය මධ්‍යම වනජීවී කලාපයේ පිහිටි ප්‍රධාන රක්ෂිතය ජෛව විවිධාත්මක පුරාවිද්‍යාත්මක සහ අපූර්වතම පරිසරයකින් එය සමන්විතයි මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට වැඩි උසකදී හමුවන සුන්දර තැනි තලාවක් ලෙස හෝටන් තැන්නෙහිවත් මහා එළිය හැඳින්විය හැකි වසර 20000කට පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය මීවන ශාකවල තත්ත්වය මිනිසා ඇසුරේ වැඩුණ ශාක ක්‍රිස්තු පූර්ව 800ක් තරම් ඈත යුගයේ වගා කටයුතු පිළිබඳ වූ පුරා විද්‍යාත්මක සාධක එහි තිබෙනවා හෙක්ටයාර් 1ක ශාක 2800කට වැඩි තරම් ශාක ඝනත්වයක් හෝටන් තැන්නේ තිබෙනවා පක්ෂීන් විශේෂ 98ක් උභයජීවීන් 20ක් සහ සමනල විශේෂ 40ක් පමණ හෝටන් තැන්නේ සිටින බව සොයාගෙන තිබෙනවා විශේෂයෙන් හෝටන් තැන්න ලෝකාන්තයේ සහ බේකර්ස් දිය ඇල්ල නිසා එහි වෙසෙන ගෝණ රංචු නිසා අතිශය ජනප්‍රිය වී තිබෙනවා මධ්‍යම වනජීවී කලාපයේ පිහිටා ඇති ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයත් ජෛව විවිධත්වයේ අතින් වඩාත් වැදගත් ජාතික උද්‍යානයක් හෙක්ටයාර් 29ක් හෙවත් අක්කර 73කින් යුත් මේ ජාතික උද්‍යානය නුවර එළිය නගරයට ආසන්නව පිහිටා තිබෙනවා මෙම වනෝද්‍යානයේ අඩු උෂ්ණත්වයක් පවතින්නේ සත්ව විවිධත්වයේ වඩාත් ඉහළයි ලංකාවට ආවේණික කුරුල්ලන් සහ උරග විශේෂ කිහිපයක් මේ ජාතික උද්‍යානයේ සිටිනවා වනජීවී දැඩි ස්වභාව රක්ෂිත අතරින් හග්ගල දැඩි ස්වභාව රක්ෂිතය පිහිටා තිබෙන්නේ මේ කලාපයේ තෙත් කලාපයේ පිහිටි මේ දැඩි ස්වභාව රක්ෂිතය තුළ ලංකාවට ආවේණික සත්ව සහ ශාක විශේෂ ගණනාවක්ම සිටිනවා හෙක්ටයාර් 1142ක් පමණ විශාලයි වලි කුකුලා අංකටුස්සා වැනි සත්වයන් රැසක් මෙහිදී දැකගත හැකි ලංකාවේ රජකළ රාවණ රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන ඇවිත් සංගවා සිටියේ මේ ප්‍රදේශයේ සීතා එළියේ බව ජනප්‍රවාදයේ දැක්වෙනවා සමනල ස්වභාව රක්ෂිතයේද මධ්‍යම වනජීවී කලාපයේ පිහිටි තවත් වැදගත් වූ රක්ෂිතයක් හෙක්ටයාර 22000කට වැඩි වපසරියකින් යුක්තයි රත්නපුර කෑගල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික් තුනටම අයත් ලංකාවේ ප්‍රධානම ජලධාරාවන්ගේ ආරම්භය සමනල ස්වභාව රක්ෂිතේ ශ්‍රීපාද කඳුපන්තිය සම්පූර්ණයෙන් අයත්වන්නේ සමනල ස්වභාව රක්ෂිතේටයි කළු කැලණි වලවේ යන ගංගා වලට අමතරව එම ගංගා සහ වෙනත් ඇළදොලට සම්බන්ධ වෙන දිය කඳුරු 295කින් පමණ සමන්විතයි සංචාරක ආකර්ෂණීය දිනු දිය ඇලි ගණනාවක්ම පිහිටා ඇත්තේද මේ රක්ෂිතේ සමනල ස්වභාව රක්ෂිතේ විසෙන ශ්‍රී ලංකාවට ආවේනික කඳුකර කොටියා හෙවත් පැන්තරා පාඩස් කොටියා විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අද තර්ජනයට ලක්ව සිටිනවා ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍රව ඇති ශ්‍රීපද ස්ථානයේ පිහිටි සමනල කන්ද පිහිටා තිබෙන්නේද සමනල ස්වභාව රක්ෂිතේ තුලයි වසරේ මාස 6ක කාලයක් තුල ලක්ෂ සංඛ්‍යාත ජනකායක්
මාර්ග 6ක් ඔස්සේ සිරිපා වන්දනාවේ යනවා. වැඩි පිරිසක් නොදිරන දෑ පරිසරයට එක් කිරීම නිසා සමනල ස්වභාව රක්ෂිතය පරිසර හානියට වසර පුරාම ලක් වෙනවා. එමෙන්ම වසරක් තුලදී වැඩිම මිනිසුන් ප්‍රමාණයක් පිවිසෙන වනජීවී රක්ෂිතයද සමනල ස්වභාව රක්ෂිතයයි. ජෛව විවිධත්වයේ අතින්ද සමනල ස්වභාව රක්ෂිතය ඉතා පොහසත්. ලංකාවට ආවේනික පක්ෂි විශේෂ 33ක් මේ රක්ෂිතයේදී දැකගත හැකි. එමෙන්ම සමනල ස්වභාව රක්ෂිතය තුල සිටින කකුළු විශේෂ 8ම ආවේනික කකුළු විශේෂ වර්ග වීමත් විශේෂයි. වික්ටෝරියා රන්දිනිගල රන්ටැඹේ අභය භූමියක් මධ්‍යම වනජීවී කලාපයේ පිහිටි තවත් අභය භූමියක්. බහුකාර්ය ජලාශ කීපයක් වූ වික්ටෝරියා රන්දිනිගල සහ රන්ටැඹේ ජලාශ මේ කලාපය තුල පිහිටා පවතිනවා. VRR අභය භූමිය ලෙස කෙටියෙන් මෙම අභය භූමිය හඳුන්වනවා. හෙක්ටයාර් 42000ක් පුරා විසිරී පවතිනවා. වියලි තෙත් කලාපවලට අයත් සාක සහ සත්ත්ව විශේෂ මෙහිදී දැකගත හැකි. ලංකාවෙන් වාර්තා වන පක්ෂි විශේෂ 160ක් පමණ මෙහි වාර්තා වෙනවා. දුර්ලභ ගැට හොඹු කටුස්සාද මෙහිදී දැකගත හැකි. එමෙන්ම වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති දෙයිගන්නගේ ලත් හීරලුවා මූකලන් හුණා සහ කඳුකර දිවාසරි හුණා වාසය කරන්නේ මේ අභය භූමියේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රාවණා ඇල්ල ආශ්‍රිතව රාවණා ඇල්ල අභය භූමිය පිහිටා තිබෙනවා. ප්‍රමාණය හෙක්ටයාර් 1932ක්. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කලාපයක්. තෙත් සහ වියලි දේශගුණ රටාවක් මේ අභය භූමිය තුළ පවතිනවා. ජෛව විවිධත්ව දේශගුණ තත්ත්වයන්ට අනුවර්තනය වී ඇති බවක් පෙනෙනවා. හපුතලේ ආශ්‍රිතව පිහිටි තංගමලේ අභය භූමිය තුළ නිරන්තරයෙන් අඳුරු ස්වභාවයක් උසුලනවා. උඩරට දුම්රිය මාර්ගයේ එක් මායිමකට ආසන්නයෙන් පිහිටා තිබෙනවා. ප්‍රමාණය හෙක්ටයාර් 132ක්. ජෛව විවිධත්වයෙන්ද 99යි. පක්ෂි විශේෂ ගණනාවක්ම දැකගත හැකි. නිතරම මීදුමින් වැසී පැවතීම විශේෂය. අනවසර ඇතුළු වීම, ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ගස් කැපීම, වනසතුන් දඩයම් කිරීම, මැණික් ගැරීම, කැලෑ ගිනි තැබීම, වනජ ද්‍රව්‍ය එක් රැස් කිරීම මෙන්ම කඳුකර කොටියාට පවතින තර්ජන මධ්‍යම වනජීවී කලාපයේ රක්ෂිත සහ අභය භූමි තුල ඉතා ඉහළයි. හෙක්ටයාර 61460ක් විශාලත්වයෙන් යුතු මධ්‍යම වනජීවී කලාපය ආරක්ෂා කිරීමට සිටින්නේ සීමිත නිලධාරීන් ප්‍රමාණයයි. එබැවින් පොදු මහජනතාවගේ සහාය නොලැබුණහොත් මේ රක්ෂිතවලට හානි වී ජෛව විවිධත්වයට දැඩි බලපෑම් එල්ල විය හැකියි.